ඇ අද දරුණු වසංග තත්ත්වකට මොුණ තිීල තියනෙ. සෞඛ්‍ය බල්ධාටි විතින් නි පහැදිලිව කියලතියෙනවා ජනරාශී නැත්තං ඒකරාශිවීම් උද්ඝෝෂණ වගේ දේවල් රෝග ව්‍යාප්තියට හේතුවනව කියලා. අව දන්න ඉන්දියාවේ ඒ වගේ උත්සවතකට ජනතාවගේ ඒකරාශිවීම් නිසා මොනවගේ තත්ත්වකට ඉන්දාව පත්වනාති කලා පිසිිඳාව දන්නවා. එතකට ඒ වගේමත මයි අපේ රටේත්. අත්‍යවශ්‍ය මංගයන් වන මංගල අවවංගල උත්සව තට ආගිමික උත්ස මේසියල්ලක්ම ප දල්ෙස සීම කරල තියෙනවා න කවුරුත් කියන්න ඒ මර්ධන ක්‍රිය කියල කවුරුත් කියන්නේෑ. නමුත් උද්ගෝෂය නැවත්ව වනොට උද්ඝෝෂ නවත්වන්න ක්‍රියා කරනකොට ඒවා මර්ධනය කියල කියනෙක මොනතරම් සාධාරත කියෙනක මයිි මේ අවස්ථාවදී තන්න ඕනේ. එතකොට සෞඛ්‍යසේවා බලධාට ඉ පැහදිි පොලිීසිට උපදෙස්තිල තිෙනවා මේ උද්ගෝෂණ සහ ජයන රැස්වීම් වහම නැවැත්විය යුතු කියලා මොකද ඒවා රෝග ව්‍යාප්තියට බලපාල නිසා. එයනුව තමයි පසුගේ දිනේ අපි ඇඒ උද්ගෝෂිකකරුවන්, උද්ගෝෂිකහින් අත්තලංගොට ගත්තේ. ඉරවාස ඔන් නිරෝධයයට පත් කළෙත් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම මත. එමනං අත්තලංගොට ගත්තෙත් නිරෝදායන කළෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග සහ ඉල්ලීම් මති කියෙනක මම ඉතාම පැහැදිලිෝ කියී නොයි. එතකොට මේ සෞඛ්‍ය බලධාරී වගේ තීරණයක් ගත්තේ ඇත්තවශෙන්ම ජනතාවගේ සුබසිතය සඳහා ජනතාවගේ සෞඛ්‍ය සඳහා. ඉතින් අපි දන්නවා දැන් එන්නත් ක්‍රියාවලි ඉතාම පැහැදිලි කරෙන න එකට යු දහමුදාව දැන් ැදිහත් වෙලා තියන එකට අපි ගෞරුව කරනවා. එතින් සියයට හැටකට වඩා කටය ජනතාවට එන්න දුන්නොත්. අපේ රට සොරක්ෂිතයි කියේලා ෞඛ්‍ය බල්ධරින් පවසන ොහෙමනං. ඊට පස්සේ ඕනතරං ඒ අයට උද්ගෝෂණකාන්න පුුවන්.